ව සතියකින් එක්සත් ජාතිීන්ගේ මානවහිමිකම් කවුන්සිලය මුණ ගැසෙනවා. එක ගුණ ගැසෙනකොට එක එක රටව වල මානවයිතීන් ගැන කතා කරයි ලංකාව ගැනත් සාගච්ඡා වෙනවා. පසුගිය මානව අයිතින් සාගච්ඡා වුණේ මාර්ත මාසය විසි හතරවෙනද විස්සයි විසි එකේ. ලංකා පිළිබඳව ගෙනාපු යෝජනාවේ. ලංකාවේ මානව අයිති නුල්ලංගනයගුණා කියලා යෝජනාවේ සඳහන් වෙන්නේ වැඩියෙන්ම ප්‍රධාන තැනදීලා තියෙන්නේ පසු ගිය වරුදු එක හමාර ගැන යුද්ධ කාල ගැන පමණක් නොවේ. එනිසා රජ ඒ හිතට අරගෙන නිවැරදි කළ යුතුයි. මොකද දෙක නිවැරදි කළොත් තයි අප ඉස්සර හට යන්න්න පුළුවන් මොකද මේකට ආර්ථික බලපෑමුත් තියෙනව. අපි සමජජාන බලවේගේ හැටියට අප ඒ වෙලා ත් සඳහන් කළේ අපේ පසුගිය කොමිෂන් වාර්තාවන් අනුව ලංකාපතිමට පසුගිය කොමිෂන් වාර්තාවන් අනුව මේ මානවයිතිී උල්ලන්ගෙන ගැන ස්වාබලන්න ගණන්දීම අභ්‍යන්තර ්‍යන්ත්‍රණ මාර්ගයෙන් කළ හැකි කියන එකයි. දමම දැක්කමේ ඒ පෙරේදා ආණ්ඩුව කරන යම් කිසි දේවල් මේවා අර්ථවද්ද කියනෙ ප්‍රශ්නය තියන්නේ මොකද මේ හුගත් දේවල් ංකේතවාදී වගේ අපිට පේන්නේ. උදහර කැට ම දැක් අධිකරණ ඇමිතිතුමා ගිහිල්ලා ගනුර නැ්‍රකන්ස Officeෆිස් එක කියන්නේ ජාතිී අතර සමගිය හා සංහිදියාව තියන කාර්යාලේ වෙබ්සයි් එකක් කරීනවා. මේක සංකේතිවාදයක් එච අර්වාදයක් නේ මොක යුද්ධ වර වෙලා ම වරු දල්හක වැඩි. වගේම අපි දැක්ක පුනරුත්පන පුනරුත්තාපන කාර්යාලය මාර්ගෝ් ප්‍රදේශ දෙ එකක් කැබිට් මණඩලෙෙන් අනුමත කරලා තියනවා රපරේෂන්ස් පොලසේ එකක් කැවිිට් මන්ඩලෙෙන් අනුමත කරල තියෙනවා. එක හොඳයිඒ අනුමත කරලා තියන එක හොඳයි. නමුත් අපි මූුණ දෙන්න ඕනේ තියෙන වැදගත් ප්‍රශ්න වලට අපි මූුණ දෙන්න ඕනින්. ඒ ප්‍රශ් දෙකක් මම මතු කළොත් එකක් කැවිල්ලා විශේෂයෙන්ම පසුගගේ කාලක යුද්ධයක් තිබුණම ගට්ටනයක් තිබුණහම ජීවිත අහිමි වුණම ඒ අහිමවෙච්ච ජීවිත නැවත සිහි කිරීම වැදගත්වෙනවා. විශේෂයෙන් මේ පවුල් වෙලාට එක ගදගත්වෙනවා. එදකොට අපි දන්නවා ඒ කරනකොට එක ප්‍රතිපත්තියක් තියන්නට ඕනය. මෙමෝරියලයිසේෂන්නත්තන් සිහිපත් කිරීම ගැන. අපි දන්නවා ළඟදී. සමාර ඒ අයගේ නැතිවෙච්චා සිහිපත් කරන්න ගිහාම රජයේ ආන්ත්‍රණය යුදෝල ඒ සිහිවටන නැති කරලා දැම්ම. දි මේක ගැන කල්පනනා කරන්න ඕනේ විශේෂන්ම මේ ගැන කල්පනා කරන්න ඕනේ. අපි දැක්ක මේ සතියේදී නවසීලන්තේ සුපමාකට එක ශ්‍රී ලාංකිකයේ ගිහිල්ල තව ජීවිත පහක් නැති කරන්න බෑයම් කළ. ඒ ෙනගෙන් කීප දෙනෙක් බොහොම සීරු තත්වයක නවසීලන්තේ රෝහලෙ ඉන්නවා. නවසීලන්තේ අගමැති නිය ජැසින්ද ආඩන් මැතිනිය රූපවාහිනයට ඇවිල්ල කියනවා මේක ත්‍රස්තවාදී ප්‍රහාරයක් එනිසා ත්‍රස්තවාදියගේ ජීවිතය අපි අහිමි කළ ත්‍රස්තවාදියගේ ජීවිතය. යැකිව්වා ත්‍රස්තවාදයට ජාතය ආගම කොලයක් නැහැ වායට ත්‍රස්තවාදී කියන්නේ. මුන්ගේ අරමුණිෂ්ට කරගන්න අනික්කායගේ ජීවිත අහිමි කරණ අය. ඒ අය සිංහල වෙන්න පුළුවන් දෙමල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන්. ඒක කිසි වෙනසක් නැහැ ත්‍රස්තවාදී ත්‍රස්්දවාදී. එතකොට ජීවිත අහිමි කරපවාය සිංහලාය අපි ඉඩ දෙනවනම් ඒ අව සීපත් කරන්න මේ රටේ එන කිසි වෙනසක් නැක සිංහලද දෙමලද මුස්ලිම් කියන එක ජැසින්දා ආඩන් මැතිනයගෙන් නවසීලාන්තතිෙන්. එතුමිය කියනවා ශ්‍රී ලංකාවේ ජනතාවට කිසිම හිරිහැරයක් කරන්න එපා. මේබුණ මේ සතියබුණ ප්‍රශ්නය නිසා. ඒ අය මේකට වග කියන්න නැහැ.ඒට වග කියන්න ඕනේ ත්‍රස්තවාදී අතමයි එකට වග කියන්න ඕන කියලා එතුමිය සඳහන් කරනවා. ඉති මේ සිහිපත් කිරීම ගැන. රජය ඒ අයගේ මේ පුනලුත්තාපන කාර්යාලය මාර්කු බ දේශවල මේ සල කළ බලලා. මේකට හරි ක්‍රියයා මාර්ග ගන්න ඕනේ. වගේම අපි දන්නවා අතුරුදහන් වූුවන්ගේ කාර්යාලෙකුත්ති නවා. දැක ිදන්න ත්‍රස්වවාදය තිබුණ කාේද ුද්ධතිබුණන කාලෙද. මිශේෂයෙන්ම ලිංගිකහ ලිංගික පදනම් හිංසනය කළ. එතකට ඒකත් අර මාර්කෝප් දේශවලට ඇතුළුව ඕනේ හෙම කරලා තියෙනවනං. ඒකත් හොයල බල ඒයට දනුවන්දීල වන්දි දෙන්න තියෙන් තැන්වට වන්දි දෙන්න ඕනිය. මේ අතුර දහන් වවාන්ගේ කාර්යාල කරලති න ිනොච්චියේ මේ දස්කිීපයකට උඩදීන්.ඒ එකත් හොඳේ දේවල්ට හොඳ කියන්න ඕන ඇම ග ්‍රමදයි කියල කියන්න ඕනේ. සංකේතවත්වන මේ අර්ථවත්ව මේවා කරන්න ඕනේ. අපි දන් එමිස්ට න්ටනශ්ල් ල එකෙන් කියලලා ඒවා ලංකාව අතුරදහන් වෙච්චාය හැටත් දාහකට වැඩින්නවා. එකන් පන්දහක්විතර ඉන්න අපේ පොලිසියේ අපේ හමුදාවේ සොල්දාදුවන් ඉන්න. මේ අය සිරුදනාගේම පවුල් කැමැති. අමල තාතර දනගන්නට කැමිති එයාගේ දුවහරි පුතා කොහොමද නැතිවන්නේ කියලා. මොකද එතකොට තමයි ඒ ගමන අවසං වෙන්නේ. ඉතිං ඒක 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 ක්‍රියා කරන්න අවශ්‍යයු. ඉතින් දැන් මම යෝජනා කරනවා රජයට මේ ප්‍රශ්න ඉක්මනට විසඳන්න. මොකද අපිට රටක් ගොරනගන්නට බැහැ. ජාතිවාදය පාවිච්ච කල දේශපානය කළොත් රට ගොරනගන්න බැෑ. අප ඒක දැක්කා. මේ ලඟ ද්ද කළ තියෙනවා ජාතිවාදය පාවිච්ච කරනවා. එක මුතු ශ්‍රී ලංකාවක් ගොනගන්නට ඕනේ. ජාතිවාදය තොර ආගම්වාදයෙන් තොර කුලවාද තොරෙ මුතු ශ්‍රී ලංකාවක් ගොරන ගන්නට ඕනේ නැතම රට ඉදිරිට ගෙනියන්නට බැහැ. ඉතිං අපි සමග ජනබලවේගේ ගැනි තදින්බයින්නවා එක මුතු ශ්‍රී ලංකාවක් අපි ගොරනගගේ යුතු කියලා. දැන් ඕකට අපි හරිට ක්‍රිය කලේ නැත්තං න්තිමට ආර්ථික ප්‍රතිවිපාක තියනවා. අපි දදස් පහළුවේ ආණඩුවේ අමාරුවෙන් තමයි යුරෝපන් ජස්ිල අපි බාගත්තේ බොහම මමාරුවෙන් යුරෝ බිලියන දෙකට වැඩි අපි අපනාෑනය කරනවා. අපි අපේ දෙවැනි විශාලෙම වෙලඳ පොර යුරෝපය අද ඒ අපි ආරක්ෂ කරන්න ඕනේ. ජැෆ එකෙන් කියනවා ඒ න්නේ ඇඟලුම් කර්මාන්තයේ සගමෙන් කියනවා ජෑෆ එකෙන්ක කෝමරි ආරක්ෂ කරන්න මොකද. SP ලන්ට පනාකට වැඩිය යන්න ඇඟිලුම් කරමාන්තවයට. ඉතිරි කොටස යනවා විිවිධත්වයට. එක වෙනවෙන බාන්ඩවලට අප ඩායනය කරන්න ඒ වගේම අර්ථයක වැදගත්වෙනවා කියල කියනවා සුළුහා මධ්‍යයම පරිමාණ්‍ය කර්මාන්තවලට, එස්මස් වලට. අපේ රජය Sමස් වලට සුඩු හා මධ්‍යම පරිමාණි කර්මාන්තවලට අපි රජේ පිටවාමේකට අපි මුල්තරද දෙන්න යනවා එනිසව GSP පල එක බොම වැදගත්වෙනවා. රැකියවල් ඇති කරන්නත්. විදේශ වීනීමය ඇති කරන්න. එනිසා අප කිය රජයට සල කළ බලලා සාධාරණ විද්දියට මානවහිමිකම් කවුන්සලේ එ සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය විසඳලා රට අපි ගොඩ නගිම. ඔබතුමක් කියැන්නේ මානහිමි කම්බෙනුවෙන් ක්‍රියා කරන ආකාරය ප්‍රමාණවත් නෝන පබත දැන් මේ ලංකාවත් තුළදී. තුළදී ප්‍රමාණවත් දෙෙන් නැත්තබේ මේ උත්තර දෙන්න මානහිමකම් කොමිසමට නෑ ප්‍රමාණවත් නෑනේ. දැක්ද මේ ඒය පෙරේදා හරිද පාස්කු ඉරුදින බෝම ප්‍රහාරය ගැන අ සිවිල් සමාජයේ ශෙහන් ද ශෙහන් ගමගේ කියන පුද්ගල ඇවිල්ලා මේ වගේ මාධ්‍ය ප්‍රකාශයක් කරලා කිව්වා අරද මේක පිත්ති පැස්ස හිටපු අය ගැන සත්‍යතාාව අපි දැනගන්න ඕොනේ මේ අයි කවුද කියලා රජය හෝයල බල්ල අල්ලන්න ඕනි කියලා කිවවා. අරද කියල ප්‍රසිද්ධයම කිවවා හංගල කිය නෙේනේ. අපි මුල ඉඳලම කියලා ති ඕනක. මම ඒක මේ කාම්බරය කිව්වා කියලා මේක පිටුවසන මහමොලකාරය කවුද කියලා කිව්වා කියලා මට සයිඩකටෙන්න්න කිවවාම ප්‍රශ්න කරන්න ඕන කියලා ම ගහිල්ල උත්තර දුන්නසියිියගේ ංව යිඩියක වැඩේසියිඩ කරන්න ඕනේ ඒකන මහමලකාරය වේගලංහොයන්න ඕන. අපිට තමයි තියන ප්‍රශ්ණහන්නම දිවිපක්ෂ මන්ත්‍රීවරු. ඉතින් එතුමා එතන කියපුදේ ගැන එතු ම ගිහිල්ල අරගෙන්ෙන ප්‍රශ්න කරලා ප්‍රශ්න කරම ප්‍රසිද්ධ කියන දෙයක් තෙරුණ නේදේ. එතකොට සෝෂල් මීඩියය එක හද කොචර අ සෝි මීඩියක ැටලු ප්‍රශ් තින වාද ශල් මඩියයක අරද ඉතිං එකයි මම කියන්නේ මේකේ දැන් තියන මාන විහිමිකම් ප්‍රශ්න ගැන හරද රජය සලකන්න ඕනේ ඉඩකඩතියන්න ඕනේ හදි සිනීතියක් පනවලති නවදැන්. ආහර සපයන්න නිශ්වාදනය කරන සපයන්න වෙදන්න හදි සිනීතියක් ඕන්න එකම රටකවත් හදි සිනීතියක් තියන ට ලොක කලබලයක් ප්‍රශ්නයක් ්‍රස් වාදයක් හරිම හරි මර්ධනය කරන්න දේවානවා ඒයට හදිසි නීතයකුත් පන්නල ති නවා. ඇයි හරියට මේ රජය හරියට ක්‍රියා කරන්නේ නෑ හරි නීතිය හරි වෙලාවට හරි තැනට ඒක යොද වන්නේ නෑ ම තුට. ඒවම්මාතු මත අමා කත උදැන් අපිට පේන විදිට දැනට රජේ ප්‍රචාරය දීල තියෙන්නේ යුද්ධය තිබුණ කාලයේ දේවල් යම් කිසිතාක් නිවර්ධ කිරීම පිළිබඳවයි. න රජයෙන් අපි තාම දැකල නැහැ. ඔබතුමා සඳහන් කළා වගේ. මේ මෑතක වෙච්ච දේවල්, නිවැර්දි කිරීමක් අපි තාම දැකලා නෑ. මෑතක වෙච්ච දේවල්. අ එතකොට අරශයහන් ගමගේ ගැන අද කගතා කළලා ඔබතුමාකිවා බන්ධනාගාරවල සිදුවන මරණ ගැන. ඒවා ගැන තාම රජෙන් සඳහන් වෙලා නෑ. මදූෂ්‍යවිල්ල දෘෂි පුදගලෙක්වන්න පුළුවන් නමුත් ඒක තීරණය කරන්න ඕනේ අධි කරණ. තුමාගේ ජීවිතෙත් නැතිවුණනේ රජ ාර ඉන්නකොට ති ඒ එකට රජයට නිදහස් වන්න බෑ රජේබාර ඉන්නවාන ඕනට ඕන පුදගලේ දැන් අද විශා්බදදීන්න ඉන්නේ රජේබාර ඉන්නේ. එතු විශා්ගේ ආරක්ෂාවට රජය වග කියන්න ඕනේ. අනිවාරෙන් බග කියන්න ඕනේ. හිජස් හිස්බුල්ල කියලා නීතිඥ මහත්තෙක් දැන් දවස් පන්සියකට වැඩිය. එතුමත් ඉන්නවා එතන. ඉර ඉන්නවා. අට තාම එතුමට විරුද්ධව හර්ද අධිකරණයටත් ගෙනනල් ැහ. අපිදන්න තරමට තියෙන විස්තරවලින් කිසිම හේතුවකොත් නැ. එතුමට එතන ඉන්න. අද ජාතින්තරයෙන් සඳහන් කරනවා. එතුමා හර්ද සාක්ෂය පිළිබඳව හිරකරුවෙක් වෙලා තියෙනවා කියලා. ඉතිෙන් මේ රජයට මේ යුද්ධ කාලේ දේවල් විතුරක් නෙමෙයි මේ අවුරුදදැන් දෙකට ිට්ටුවෙන්නේ යනවා වෙච්ච දේවල් ගැන මානවායිතය සීමකිරීම ගැන රජය වග කියන්න ඕනේ ම අපි කියන්නේ මෙම නිවැදි කරන්න. අපි ඒකාන්තයෙන්ම කියන යුරෝපේට කරුණවා කරලා අපිට Gවි පලසක නන් දෙන්න. මොකද GV. පලස් එකෙන් පහරවදින්න රජයට නෙමෙයි. අපිට ඉන්න දුපත් මිනිස්සුන්ට රැකියාවල් තියෙන මිනිස්සුන්ට තමයිකින් පරවදින්න. ඉතින් අපි ඉල්ලනවා යුරෝපෙන් ඉල්ලවා Gවි පලක කරුණා කරලලා ලංකාවට ලබ දෙන්න කියලත්ව පිල්ලවා. නවස් රපෝට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය.